ओवरलैप है, කොටස් කීපයක් තියෙනවා. ජාමිතික කොටස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය රේඛා ආශ්‍රිත ජාමිතිය. ඊට පස්සේ ත්‍රිකෝණ ආශ්‍රිත ජාමිතිය. ඊට පස්සේ සමාන්තර ආශ්‍රිත ජාමිතිය සහ වෘත්ත ජාමිතිය. එතකොට ඉස්සෙල්ලාම අපි රේඛා ආශ්‍රිත ජාමිතියෙන් කරගෙන යමු. එතකොට සෝරි. එතකොට රේඛා ආශ්‍රිත ජාමිතියේ පළවෙනි ප්‍රමේයක් විදිහට ලියාගන්න මේ විදිහට හැමතිස්සම ප්‍රමේය කියලා දාලා මේ විදිහට ලියාගන්න ඉස්සරහින්. ඕකේ. ඕක ලියන්න නිසා මොන පොතේද? මේක මොකද්ද? ඕක ලියන්න ඕන මොන පොතේද? පොත් දෙකක් තියෙනවා. පොත් දෙක ඔව් මේ ජාමිතිර වෙන පොතක් ගන්නද? හරි. හරි. මෙහෙම ලියන්න. මම මේ විදිහට සරල රේඛාවක් අඳ ගන්නවා. ඔගොල්ලෝ අඩි රුලක් තියලා අඳගන්න. හරි. සරල රේඛාවක් අඳගෙන මේ සරල රේඛාවේ මම මේ විදිහට කෝණ දෙකක් එන විදිහට මේ විදිහට කෝණ දෙකක් එන විදිහට මේ විදිහට අඳ ගන්නවා. එතකොට මම මෙතන O කියලා දා ගන්නවා. මේ පොයින්ට් එක A කියලා දා ගන්නවා. මේ පොයින්ට් එක B කියලා දා ගන්නවා. මේ පොයින්ට් එක C කියලා දා ගන්නවා. එතකොට කෝණ දෙකක් හැදෙනවනේ. O A A O B කෝණේ තමයි මේ තියෙන්නේ. A O B කෝණේ තමයි මේ තියෙන්නේ. C O B කෝණේ තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මම මේ කෝණේ X කියලා දාත්තොත් මේ කෝණේ Y කියලා දාත්තොත් සරල රේඛා මත පිළි කෝණ එකතුව 180ක් වෙනවා. ඒ කියන්නේ මේ කෝණේ එකතුව 180ක් වෙනවා. රයිට්. එතකොට අපි ඔබ ලියන්නේ මේ විදිහට A O B कोणे धन C O B कोणे समान है कैसी आसु है A O B के लगे हैं X C O B के लगे हैं Y है ना A O B के आटिंग X दान दो मैं कौन X थे धन B O C के लगे हैं Y है ना C C O B है ना तब B O C आटिंग Y के लगे दागन X दाना Y समान है कैसी आसु है ඔගොල්ලෝ මේක කොහොම ලිව්වත් ගැටලුවක් නැහැ ජාමිතිය. ඒ කියන්නේ BOC කියලා කිව්වත් හරි COB කියලා කිව්වත් හරි එකම එක එන්න. හරි. එතකොට ඉස්සෙල්ලා මේ මුඩි ලියාගන්න මෙන්න මෙතන ලියාගන්න. සරල රේඛාවක් මත පිළි කෝණ ලයික්ය. සරල රේඛාවක් මත පිළි කෝණ ලයික්ය. 180 වේ. සරල රේඛාවක් මත පිළි කෝණ ලයික්ය. 180 වේ. ඊට පස්සේ ඊට අරින් මෙන්න මේක අඳගන්න. ठीक है ना मैंने भी करना हाथ पटाना
මෙතන 30 තියෙන්නේ. Sorry. මේ අතර ඉවරද? ප්‍රොෆෙසර් අනිත් කට්ටිය ඔරන මැසේජ් අත උසන්නකෝ. මේ මම තව ගණන් හතරක් තියෙනවා. ඒ හතරක්ද බලන්නකො. මේවා හේතු ලියන්න හොඳේ. කෙටි ප්‍රශ්න වලදී කිසිම වෙලාවක හේතු ලියන්න. සරල රේඛාවක් නේ. සරල රේඛාව මත පරිකෝණ ලයික් 180යි. මේ දෙකේ එකතු 180යි. මෙතනට 30ක් ගිහලා තියෙනවා. මෙතනට 30ක් ගිහලා තියෙනවා නම් 180 වෙන්න මෙතනට කීයද යන්න ඕනේ? 150යි. 150යි. හරි. එහෙනම් x සමානයි 150. එකපාර උත්තරේ දාන්න. දාර පොඩි කාලේ වගේ 180 දාන 30 සමාන ඒව දාන්න යන්න එපා. හරි. හරි. දැන් මෙතන බලන්නකෝ. කර්රේකා මත පෙරි කෝණ ලයික් 180. මෙතන දැන් කෝණ තුනක් තියෙනවා. මෙතනට 90ක් ගිහලා තියෙනවා. මෙතනට 30ක් ගිහලා තියෙනවා. 90යි 30යි 120යි. 90යි 30යි 120. එහෙනම් 180 වෙන්න මේ x ට කීය දෙන්න ඕනේ? 60ක්. 60යි. right. ඊට පස්සේ මෙතන බලන්නකෝ. 90යි 45යි තියෙනවා. 90යි 45යි 90යි 45යි කියලා කියන්නේ 135යි. හරිද? එහෙනම් 180 වෙන්න මේ තැනට කීයක් දෙන්න ඕන? ඉතින් හදන්න දෙන්නේ. නැත්තම් මෙහෙම හදන්න පුළුවන් මේ. මෙතෙන්ට 90ක් ගිහලා තියෙනවා. මෙතෙන්ට 90ක් ගිහලා තියෙනවා. එහෙනම් ඉතුරු 90 යන්න ඕනේ මේ දෙකට. ඉතුරු 90 යන්න ඕනේ මේ දෙකට. ඉතුරු 90 මේ දෙකට යද්දි මෙතෙන්ටත් 45ක් ගිහලා තියෙනවා 90. එහෙනම් ඉතුරු 45 යන්න ඕනේ මෙතෙන්ට නේද? එහෙනම් x සමානයි 45යි. एक बार उत्तरे गांड ते मैं कहाँ नहीं मैं देने इसमें तेरनो आता तेरने नहीं तेरनो आता ओ सकते हैं ओ सकते हैं राइट इधर उड़ा मैं तेरे कौन तूने आती ना मैं कौन तूने आती है ना कौन तूने कौन देखा कभी दान ना मैं तेरे अनुवाद की हेल्दी ना ये ना इतुरु अनुवाद यानों ने मैं देख रहे अनुवाद अनुवाद कैसी आसु है इतुरु अनुवाद यानों ने मैं देख रहे इधर उड़ा ए अनुवाद यानों हटाक मैं तेरे नहीं लती ना අනුනොත් 60ක් මෙතනට කියලා දෙනවා. එහෙනම් එක ඉතුරු 90ට යන ඉතුරු 30 යන්න ඕන කීයද? මේ x ට යන්න ඕනේ. එහෙනම් x සමානයි අංශක 30යි. x සමානයි අංශක 30යි. කොහොමද හදන්නේ? හරි. මේ ගණන් ටිකත් හදන්න බලන්න. 5 6 7 8
ඉවර වෙලා දොස්සන්න. මෙතන 20 තියෙන්නේ. මෙතන තියෙන. දැන් මේක සරණ රේඛාව. සරණ රේඛාව මත තියෙන කෝණ ලයික් 180යි. එතකොට මෙතන 20යි මෙතන 30යි 20යි 30යි කියන්නේ 50යි 20යි 30යි කියන්නේ 50යි 180 වෙන්න නම් එන ඉතුරු ටික ගන්න ඕන මෙතනට හරි එතකොට 20යි 30යි 50යි 180 වෙන්න ඉතුරු 130 යන්න ඕන එහෙනම් එක්ස්ට මෙතනට යන්න ඕන හරි රයිට් එතකොට උත්තරේ ගන්න කලින් ඔයගලන්ට තේරෙන්න ඕනේ මොකද මේක මොන වගේ උත්තරයක් දෙන්නේ කියලා දැන් බලන්නකො මෙතන තියෙන කෝණේ මේක සුළු කෝණයක්ද මහා කෝණයක්ද इलाक කොණ තුනක් තියෙනවානේ එතකොට x දන 3x කියලා කියන්නේ 4x 4x දන 2x කියලා කියන්නේ 6x එතකොට මේ 3 මේ එකතු 180ට සමානයි කියන්නේ 6x සමාන 180යි 6x සමාන 180යි කොණ 3 මේ එකතු 180ට සමානයි එහෙනම් x සමාන බලන්න 6න් බෙදා ගන්න 6ට 6 කැපෙනවා එතකොට 180 18ට 6ව 3යි බිංදුවට 6ව බිංදුවයි x සමානයි අංශක 30යි ඊළඟට අපි යමු ප්‍රමේය දෙකට. ප්‍රමේය දෙක. ප්‍රමේය දෙකට මම මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ විදියට සරණ රේඛා දෙකක් අඳගන්නවා. මම මේක කැපෙන විදියට තමයි අඳගන්නේ. ඡේදන වෙන විදියට තමයි අඳගන්නේ. ඡේදන වෙන පොයින්ට් එක මම O කියලා ගන්නවා. මේ රේඛාව AB. මේ රේඛාව CD කියලා ගන්නවා.
එතකොට සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන වීම ඡේදන වට පස්සේ අපිට කෝණ වර්ග හතරක් හදනවා මේ කෝණ වර්ග හතරක් හදනවා එතකොට සරල රේඛා දෙකක් එකිනෙක ඡේදන වුණාට පස්සේ සෑදෙන මෙන්න මේ කෝණ මූණට මූණ දෙන කෝණ අපි කියනවා සම්මුඛ කෝණ කියලා සෑදෙන ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ අපි මේවට ප්‍රතිමුඛ කෝණ මූණට මූණ හැ මෙහෙම යන කෝණ වලට සමානයි කියලා කියනවා ප්‍රතිමුඛ කෝණ සමානයි කියන්නේ මේක x නම් මේකත් x මේක y නම් මේකත් y ඒක අපිට ලියන්න පුළුවන් c o b c o b එහෙම නැත්නම් මේ y කෝණය c o b කෝණය සමානයි a o d කෝණයට ඒකත් y a o d එහෙම නැත්නම් d o a කෝණය प्रतिमुख कोण एवगेम सी ओ एण सी कोण बी ओ डी कोण सामान डी ओ बी कोण लिया बी ओ डी कोण मेक वैकल मेतन सामान वैकल दागे एक्स कील सामान मेतन एक्स कील दाग अरे मैंने मेतन लिया सर रेखा देगा सरल रेखा देगा एक ही ने का चेदने भी में से आते एक ही ने का चेदने भी में से आते प्रतिमुख कौन समान वे सरल रेखा देगा एक ही चेदन में से आते प्रतिमुख कोण समान भी मैंने मेरे का लिया का उदन සරලේකා දෙක එකිනෙක ඡේදන වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ ප්‍රතිමුඛ කෝණ සමාන වේ හරිද මෙන්න මේ ගණන් ටික පටන් ගන්න चल मैं देख पटांगा
හරිද? දැන් මේ තියෙන්නේ සරණ රේඛා දෙකක්. මේ සරණ රේඛා දෙක ඡේදන වීමෙන් හැදෙන කෝණ දෙකක් නේ. මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය නිකම්ම සමානයි. x සමාන 40. අපි ඉස්සෙල්ලා කතා වුණේ ඒකනේ. ප්‍රතිමූල කෝණ x සමාන 40. කෙලින්ම දාගන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙතනින් පස්සේ සරණ රේඛා දැක්කොත් කෙලින්ම 180යි. හොඳේ. ආයි ඒව ගැන දෙපාරක් හිත හිත ඉන්න ඕන. තාම ප්‍රමේය දෙකයි කියලා දුන්නේ. ප්‍රමේයන් තියෙනවා 70ක් විතර. එතකොට මේ සරණ රේඛාව මේ සරණ රේඛා උඩ දින කෝණල එකතු 180. එහෙනම් මෙතන 40යි නම් මේකේ මේක එකතු 180යිනේ. 180 න් 40ක් මෙතනට කියලා තියෙනවා. එහෙනම් ඉතුරු 140 යන්න ඕන කොහෙද? මෙන්න මෙතනට. එහෙනම් y සමානයි 140. ප්‍රමේය හරියට දැනගත්තොත් හිතින් ගන්න හදන්න පුළුවන්. දැන් මේ දෙවෙනි ගණන බලන්න. මේක සරල රේඛා. මේ දෙක එකතු 180. මෙතනට 80ක් ගිහලා තියෙනවා. මෙතනට 80ක් ගිහලා තියෙනවා. එහෙනම් ඉතුරු 100 යන්න ඕනේ මෙතනට නේ. සරල රේඛාව මේ පැත්තට ගත්තේ නේ. මේ දෙක එකතු 180. මේ කෝණ දෙක එකතු 180. ඔය දෙනා y සමානයි 100. අසීම් තේරුණාද? තේරුණා සර්. දැන් මේ තේරුණි පැහැදිලිද? හරිනේ? අස්සා පැහැදිලි. රයිට්. එතකොට මෙතනට 80ක් මෙතනට 100ක් කියන්නේ දැන් මේ සරල රේඛා දෙක එකිනෙක ඡේදන වෙලා තියෙනවා. මේ සරල රේඛා දෙක එකිනෙක ඡේදන වෙලා තියෙනවා නම් මේ y ට මේ x සමාන වෙන්න ඕනේ නේ. මෙතන කෝණයට මෙන්න මෙතන කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි. එහෙනම් අපි y 100යි කියලා හොයාගත්තනේ. x සමාන නිකම්ම 100යි. තුන්වෙනි එක සර රේඛා දෙකක් එකිනෙක ඡේදන වෙලා තියෙනවා. තව අමතරව තව මෙහෙම රේඛාවකුත් ගිහලා තියෙනවා. කොහොම හරි කමන්නේ. මේක සර රේඛාවක. මේක උඩ තියෙන කෝණ ලයිකේද 180ක් වෙන්න ඕනේ. මෙතනට 90ක් ගිහලා තියෙනවා. එහෙනම් ඉතුරු 90 යන්න ඕනේ මෙතනට නේ. එහෙනම් y සමාන කෙලින්ම 90යි. ඊළඟට මේ සර රේඛා දෙක මෙහෙම ඡේදන වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මෙන්න මේ ලොකු කෝණය සමානයි. මැද්දෙන් ඉරක් ගිහලා මේ ලොකු කෝණේ කොටස් දෙකට කඩලා තියෙනවා. ඒකට අපි ඒක අපිට අදාළ නැහැ. මේ සරල රේඛා දෙක ඡේදන වුණාට පස්සේ හැදෙන ප්‍රතිමූල කෝණ සමානයි. ඒ කෝණය තමයි මෙන්න මේ ලොකු කෝණය. මේ 30 x එක එකතුව. හරි. එතකොට y කියන්නේ 90ක් කියලා අපි දන්නවා. එහෙනම් මේ දෙකේ මේ ලොකු කෝණයත් 90ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක එකතුව 90ක් වෙන්න ඕනේ. 90න් 30ක් මෙතනට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඉතුරු 60 යන්න ඕනේ x ට. එහෙනම් x සමාන 60යි. ඒක ගත්ත විදිහ තේරුණාද හැමෝටම? තේරුණා සර්. තේරුණේ හරිද? සර්. රයිට්. සුට්ටක් හරි දැන් නැත්තම් කියන්න. මේක තේරෙන්නේ නැතුව වැඩ යන්න බෑ. රයිට්. මෙතනක් තියෙන ඒ වගේ එකක්. බලන්න මේ සරල රේඛාව. මේක සර් මේ ගණන් දෙක හදවද? 4 5 හදවද ඔයගොල්ලෝ? නෑ සර්. ආයෙත් හදන්න මන්නක් කරන්න.
right. බලන්න මේක සරල රේඛාව. හදන කටිය හදන්න හදන යන්න මේක සරල. ඒ හදන ගමන් අඩු කොටුවක බලන්න. මේක සරල රේඛාව. සරල රේඛාව කොට දින කෝණ ලකද 180යි. මෙතෙන්ට 70ක් ගිහිලා තියෙනවා 180යි. එන 180 න් 70ක් මෙතෙන්ට ගිහිලා දෙනවනම් ඉතුරු 110 යනවනේ මේ දෙන y සමාන 110යි. හරි. ඊට අමතරව මේ සරල රේඛාව ගා එකිනෙක ඡේදන වෙලා තමයි මෙන්න මේක හැදලා තියෙන්නේ. මෙන්න මේ කෝණයද මෙන්න මේ කෝණයයි මෙන්න මේ ලොකු කෝණයයි මේ රේඛා රේඛා දෙකට මැද්දෙන් තව කෝණයක් තව රේඛාවක් ගෙරදී නම් ඒක අපිට දාලා නැහැ හොඳේ ඒකෙන් වෙලා තියෙන මේ ලොකු කෝණය දෙකට මැදින් යම් කිසි මේ අනුපාතයක් කරද්දී බෙදිලා දිනවා එච්චරයි හරි 70 සමාන x කියලා ගන්න බෑ හේතුව මේ රේඛාවයි ඡේදන වෙනවානේ මෙන්න මේ කෝණ දෙක හැදෙන්නේ එකක් මේ කෝණ අනිත් එක මේ කෝණ හරි ප්‍රධාන කෝණයට මැද්දෙන් ඉරක් ගිහිලා දෙනක විතරයි කරලා තියෙන්නේ. එතකොට මේ 70 සමාන වෙන්නේ මෙන්න මේකට. ලොකු කෝණයට. එතකොට මේ මේකේ මේ දෙක එකතු වෙලා 70යි. 70න් 30ක් මෙතනට කියලා දිනන. ඉතුරු එක 40 යන්න ඕනේ extra. x සමාන 40. ඊළඟට මේක ගන්න. දැන් මේ සරල රේඛාව මේ සර රේඛාවේ මෙන්න මේ කෝණේ එකතුව අපි 70යි කියලා ගන්න පුළුවන්. 30 ඇතුලේ 70නේ. ඒක සර රේඛාව මත පිටි කෝණ ලයික් 180යි. සර රේඛාව මත පිටි කෝණ ලයික් 180ක් වෙනකොට මේකටයි මේකට 70ක් ගිහලා දිනවනම් ඉතුරු 110 යන්න ඕනේ මේ වයිට. ඉතුරු 110 යන්න ඕනේ වයිට. එතන y සමාන 110යි. මේ දෙක 70යි මේ තුනේම එකතු 180යි 180ක් වෙන්න වයිට යන්න ඕනේ 110යි. ඊට පස්සේ මේ මෙන්න මේ සර රේඛාවයි මෙන්න මේ සර රේඛාවයි එකිනෙක ඡේදන වෙලා තමයි මෙන්න මේ කෝණ දෙක හැදිලා තියෙන්නේ මේ එක කෝණයක් මේක අනිත් කෝණ මෙන්න මේ ලොකු කෝණ. එතකොට මේකේ මේක එකතු 70යි එහෙනම් මේකත් 70ක් වෙන්න ඕනේ. මේ කෝණ සමානයි ප්‍රතිමක කෝණ නිසා. එහෙනම් මේ කෝණ යගේට සමාන වෙන්න ඕනේ. මේක 70යි නම් මේ 30 40 70යි නම් මේකත් 70ක් වෙන්න ඕනේ. x සමාන 70යි. කෙනෙක්ට ඕන නම් මේක මෙහෙම ගන්නත් පුළුවන්. මේක සර රේඛාවක්. සර රේඛාව මත පිටි කෝණ ලයික් 180යි. මෙතනට 110ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් 180 වෙන්නේ x යන්න ඕනේ. ඒත් 70යි. කොහොම ගත්තත් උත්තරේ හරියන්න ඕනේ. right. අපි යමු ප්‍රමේය 3ට. ගියන්නකො ප්‍රමේය 3 කියලා. තුන්වෙනි ප්‍රමේය. ගොඩාක් වැදගත් ප්‍රමේයක් හොඳේ පොඩ්ඩක් මේක ඉඳ දීලා අනින්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් මම වැද ගන්නවා සමාන්තර රේඛා කියන එකේ අදහස මොකද්ද හොඳට තේරුම් ගන්න සමාන්තර රේඛා කියන එකේ අදහස සමාන්තර රේඛා නම් මෙන්න මේ විදිහට තමයි අපි ලියාගන්නේ මේ මීතල් දෙකක් දාගන්න ඒකට සමාන්තරයි සමාන්තර රේඛා වල මේ එකේ තේරුම තමයි මේ රේඛාව කොච්චර දික් කරත් අනන්තයනකන් දික් කරත් මේකත් අනන්තයනකන් දික් කරත් අනන්තයනකන් දික් කරත් සහ මේ රේඛාවත් මේ පැත්තට අනන්තයනකන් ඈතර දික් කරත් මේ රේඛා දෙක කවදාවත් එකිනෙක හම්බ වෙන්නේ නැහැ කියන එකයි ඒක සමාන්තරයි කියන එක අදහස ඒකයි හරි ඕගොල්ලෝ මැත්ස් පැත්තෙන් ඔලුවට දාගන්න ඕන දේ තමයි ගණිතයේ පැත්තෙන් ඔලුවට දාගන්න ඕන දේ තමයි සමාන්තර රේඛා දෙකක් කියන එක අදහස මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බක දුර සමානයි. කොහෙට ගිහිල්ලා මැන්නත් ලම්බක දුර සමානයි. මේ ටික 20 cm නම් මේ ටිකත් 20ම තමයි ලම්බක දුර. හරි. ආයි කිලෝමීටර 10ක් ගිහිල්ලා මේ රේඛා දෙක අතර ලම්බක දුර මැනගත්තත් ඒත් 20යි තමයි. මැත්ස් පැත්තෙන් දැනන් ඉන්න ඕන දේ ඒක. ලම්බක දුර රේඛා දෙක අතර ලම්බක දුර සමානයි. සමාන්තරයි කියන එක අදහස තේරුම ඒකයි. අපි සරලව තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ රේඛා දෙක කොච්චර දික් කරත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ කියන එක. හරි. එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ කියන එක තමයි අපි දැනගන්න ඕනේ. හරි. දැන් ඒක අදාළ නැහැ. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙන්න මේ ගැල් දෙක අයින් කරගන්නකො. මේ සමාන්තර රේඛා දෙක අපි කියනවා තීරයක් රේඛාවක් කියලා. මෙහෙම තේ රේඛාවක් අපි කියනවා තීරයක් රේඛාවක් කියලා මෙන්න රේඛාවකින් මෙහෙම ඡේදනය කරනවා. ඡේදනය කරද්දී අපිට
කෝණ බලන්න 1 2 3 4 මෙතන 4යි ඒ වගේ මෙතනත් 4 1 2 3 4ක් වෙනවා ඔක්කොම කෝණ 8ක් මම මේ කෝණ වලට ඉංග්‍රීසි අකුරියක් දාගන්න මේක A මේක B මේක C මේක D මෙතන E මෙතන F මෙතන G මෙතන H හරි ඔය විදිහම දාගන්න එතකොට සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් ඡේදන වට පස්සේ හරිද අපිට කෝණ වර්ග 3ක් එනවා. දැන් ඉතින් අපි ගණන් ගන්න කෝණ වර්ග 3ක්. පළවෙනි එක තමයි ඒකාන්තර කෝණ. හරි ඒකාන්තර කෝණ සමාන්තර රේඛා දෙකක්ම වෙන්න ඕනේ නැහැ. නිකන් ගියත් ඒකාන්තර කෝණ හැදෙනවා. ඒ කියන්නේ මේ විදිහට. නිකන් රේඛා දෙකක් හඳ ගන්නකො මේ විදිහට. නිකන් මෙහෙම රේඛා දෙකක්, නිකන් මෙහෙම රේඛාවක් හඳන මෙහෙම මෙහෙම ගැහුවත් ඒකාන්තර කෝණ හම්බ වෙනවා. නමුත් සමාන්තර රේඛා දෙකක් මැද්දෙන් යද්දී වෙන විශේෂ දෙයක් තියෙනවා. ඒකාන්තර කෝණ කියලා කියන්නේ මේ ඉසෙඩ් හැඩේ කෝණ. ඉසෙඩ් හැඩේ කෝණ කියමු ඔයගලන්ට ඉසෙඩ් හැඩේ කැමති පැත්තකට ගන්න පුළුවන්. මේ පැත්තට ගන්නත් පුළුවන්. මේ පැත්තට ගන්නත් පුළුවන්. මේ පැත්තට ගන්නත් පුළුවන්. ආයි මේ පැත්ත. ඔයාලට කැමති පැත්තක් ගන්න පුළුවන්. මේ පැත්තට ගන්නත් පුළුවන්. සෝරි. අනිත් පැත්තට ගන්නත් පුළුවන්. කැමති පැත්තක් ගන්න පුළුවන්. හරි. හරි. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ ඉසෙඩ් අකුරේ තියෙනවානේ මෙන්න මෙහෙම කෝණ දෙකක් මේකක් මේක මේක අනිත් එක මේක අනිත් එක මේක අනිත් එක මේක අනිත් එක මේක හරි ඉසෙඩ් ඇනේ මෙහෙම අර වැල මිට වගේ තියෙන අස්සෙන් වැල මිට වගේ තියෙන වැල මිට අතේ වැල මිට වගේ තියෙන එකෙන් වගේ තිය හැඩෙන් මෙහෙම කෝණයක් හදනවානේ දෙපැත්තෙන් ඔන්න ඔය කෝණ දෙක සමානයි හරි සාමාන්‍ය රේඛා දෙකක් ඇඳලත් අපි ඉසෙඩ් ඇඩේ ගන්න පුළුවන් මේ මෙන්න එකක් කියලා මෙහෙම කියලා මෙහෙම මෙතන කෝණයක් හදනවා මෙතන කෝණයක් හදනවා මේ දෙක ඒකාන්තර කෝණ ආයේ මේ පැත්තට ගන්නත් පුළුවන් විනාඩියක් ඉන්න මේ පැත්තට ගන්නත් පුළුවන් පොඩ්ඩක් පොඩ්ඩක් සද්ද බද්ද වැඩි අද වැඩි නම් ගන්න එපා මේ පැත්තට ගන්නත් පුළුවන් සෙට් දැරුවා ආයේ මේ පැත්තට ගන්නත් පුළුවන් එතකොට නමුත් ඒකාන්තර කෝණ මෙහෙම හැදුනට ඒකාන්තර කෝණ සමාන වෙන්නේ මේ සමාන්තර රේඛා දෙකක් විදියට ගියොත් විතරයි හරි මෙතනත් ඒකාන්තර කෝණ තමයි වෙන්නේ නමුත් ඒකාන්තර කෝණ සමාන වෙන්නේ සමාන්තර රේඛා දෙකක් තිබ්බොත් විතරයි උදාහරණයක් විදියට ඉසෙඩ් හැඩේ මෙතනින් ගන්න බලන්න මේ මේ පැත්තට ගිහිල්ලා ආයි මේ පැත්තට ගිහිල්ලා ආයි මේ පැත්තට ඔන්න ඉසෙඩ් අකුර එනවා එතකොට ඉසෙඩ් අකුර එද්දී අපිට හැදෙන කෝණ දෙක මොකද්ද මෙතන මේ සිම්පල් A කෝණය සහ සිම්පල් F කෝණය එතකොට A සහ F සමානයි අන්න ඒකාන්තර කෝණ. ඒ සමානයි. ඕක අපිට අනිත් පැත්තට ගන්නත් පුළුවන් මේ. මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම එන එක. එතකොට මෙතන D මෙතන E. එහෙනම් D සමානයි E කියලා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට. D සමානයි E. ඒකාන්තර කෝණ. ඒක තේරෙනවද ඒකාන්තර කෝණ ගන්න විදිය? අසීම් හරිද? හරි. හරි. ඊට පස්සේ තව කෝණ වර්ගයක් තියෙනවා අනුරූප කෝණ. අපි ඒකට කියන F වැඩි කෝණ කෝණ කියලා. අනුරූප කෝණ. හරි. අනුරූප කෝණ. ඒකෙත් F අකුර අපිට කැමති පැත්තකින් ගන්න බලන්න. මේ පැත්තට ගන්නත් පුළුවන්. ආයි මේ පැත්තට ගන්නත් පුළුවන්. ආයි මේ පැත්තට ගන්නත් පුළුවන් ආයි මේ පැත්තට ගන්නත් පුළුවන් F අකුර ඕන පැත්තකට ගන්න පුළුවන් ගොඩක් කට්ටිය මේ කරද්දි වරද්ද ගන්නවා F අකුර කිව්වම සමාන වෙන්නේ මෙන්න මේ කෝණ දෙක මෙන්න මේ කෝණ දෙක මේ ඉස්සරහා කෝණට මෙතන තියෙන එක නෙමෙයි මේ මෙතන තියෙන එක පල්ලා තියෙන එක හැමදෙස්සම ඉරට යටින් තියෙන කෝණ කියලා හිතන්නකෝ ඉරට යටින් තියෙන එක ඉර දින ඉරට යටින් තියෙන කෝණ දෙක සමාන වෙන්නේ හරි එතකොට අනුරූප කෝණ සාමාන්‍ය රේඛා දෙකක් ඇන්දත් අපිට ගන්න පුළුවන් මේ මේක A නම් මේක B මේ කෝණ දෙක A සහ B අනුරූපයි අනුරූපයි හොඳේ එදවස මෙතන E ගත්තොත් මේ උඩ ගැත්තර ගන්න පුළුවන් මේ E F E සහ F මේ F අකුර උඩ ගැත්තර හැමදෙස්සම ඊට යටින් කියන තියෙන කෝණ දෙක තමයි අනුරූප වෙන්නේ හරි හැබැයි සාමාන්‍ය රේඛා වල අනුරූප කෝණ ඒකාන්තර කෝණ කියන දේවල් තියෙනවා නමුත් අනුරූප කෝණ සමාන වෙන්නේ විශේෂ දෙයක් තමයි මේ සමාන්තර රේඛා තිබ්බොත් මෙන්න මේ සමාන්තර රේඛා දෙයක්
මැද අනුරූප කෝණ දෙකක් තිබ්බොත් ඒ අනුරූප කෝණ දෙක සමාන වෙනවා. සාමාන්‍ය රේඛාවල අනුරූප කෝණ තියෙනවා නමුත් සමාන වෙන්නේ නැහැ. නමුත් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් මෙහෙම ඡේදුණාට පස්සේ හැදෙන අනුරූප කෝණ සමාන වෙනවා. දැන් මෙතන අනුරූප කෝණ මොනවද තියෙන්නේ? F අකුරක් මෙහෙම තියෙනවා නේ. මෙහෙම එකයි, ආයෙ මෙහෙම එකයි. ඒක ඉරට යටින් තියෙන කෝණ මේ D සහ G සමානයි. D සහ G සමානයි. D සමානයි G. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? මේ උඩ අතරත් ගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම එන එක. E සහ A ඔන්න ඔය කෝණය සමානයි. එකත් ලියා ගන්න. E සමානයි A. මොකද අපිට තව විදියක් ගන්න පුළුවන් මේ. මේ අතර මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම එන එක. ඒක ඉරට යටින් තියෙන්නේ මොකද්ද? D. මෙතන ඉරට යටින් තියෙන්නේ මොකද්ද? H. එතකොට අපිට D නෙමෙයි මෙතන B කියලා. මෙතන C තියෙන්නේ, sorry. මෙතන C තියෙන්නේ. C සමානයි G. D සමානයි H. අපිට අනිත් පැත්තට ගන්නත් පුළුවන්. බලන්න මේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම එන එක. එතකොට ඉරට යටින් තියෙන්නේ F. මෙතන ඉරට යටින් තියෙන්නේ B. F සමානයි B. අනුරූප කෝණ. අනුරූප කෝණ සමානව හතරක් එනවා. F සමානයි B. හරි. අවසාන එක තමයි මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වල විශේෂ ලක්ෂණ කියන්නේ මිත්‍ර කෝණ කියලා කියන්නේ සී හැදෙන. මෙන්න මෙහෙම. මේ පැත්ත. ඒතර මේ දෙක එකතුව සමාන වෙන්නේ නැහැ සී හැඩේ කියද්දි. මේ දෙක එකතුව 180ක් වෙනවා. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකොට. Right. මිත්‍ර කෝණ වලත් මම කියන්න. C අකුර එන්නේ. එතකොට මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ හොඳේ. මිත්‍ර කෝණ වල එකතු 180ක් වෙනවා. හරි. ඒ කියන්නේ මෙතන කෝණේ එකතු 180ක් වෙනවා. මෙතන කෝණේ එකතු 180ක් වෙනවා. මෙතන කෝණේ එකතු 180ක් වෙනවා. මිත්‍ර කෝණ වල එකතු 180ක් වෙනවා. හරි. මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. ඒකාන්තර කෝණය අනුරූප කෝණය විතරයි සමාන වෙන්නේ. මිත්‍ර කෝණ ලයිකී 180ක් වෙනවා. එතකොට මේ මේ රේඛ මේ රූපේ හරියට මිත්‍ර කෝණ මේ මේකයි මේකයි ගන්න බලන්න. එතකොට මෙතන C තියෙන්නේ. C සහ I වල එකතු 180යි. ඇයි මේ C හැදි? ඉතින් මේ පැත්තට ගන්නත් පුළුවන්. C අපුර. D සහ F. D සහ F වල එකතු 180යි. හරි. එහෙනම් D ධන F 180යි. C ධන D 180යි. එතකොට මෙතන හැදියට ඔය ලියන්න පුළුවන්. D සහ I D ධන E සමාන 180යි. අනිත් එක බීම C සහයි අනිත් එක D සහ F D දන F වල එකතුව 180යි මිත්‍ර කෝණ හරි ඉස්සෙල්ලා මෙන්න මේ ගන්න ඉස්සෙල්ලා මේ රූපය ඇඳ ගන්න ඊට උඩින් මට ලියන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් රූපය ඇඳිද්දී පොඩ්ඩක් ඉඩ දීලා අඳින්න මේ ලියන්න දේවල් ටිකක් තියෙනවා ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො ප්‍රමේය තුන කියලා කියන සමාන්තර රේඛා දෙක සමාන්තර රේඛා දෙක සමාන්තර රේඛා දෙක සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් තීරයක් රේඛාවකින් තීරයක් රේඛාවකින්
ඡේදනය වූ විට තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන රෝමිලාක්කන් එක කියලා යටින් දා ගන්න මේක සෑදෙන මෙතන ලියන්න ඒකාන්තර කෝණ සමාන වේ ඒකාන්තර කෝණ සමාන වේ ඉසෙට දකුණ ලියා ගන්න ඉස්සරහ ඒකාන්තර කෝණ සමාන වේ රෝමිලාක්කන් දෙක අනුරූප කෝණ සමාන වේ අනුරූප කෝණ සමාන වේ අනුරූප කෝණ සමාන වේ F අකුර ලියන්න ඉස්සර රෝම ඉලක්කම් තුන මිත්‍ර කෝණවල එකතුව මිත්‍ර කෝණවල එකතුව 180 मित्र कोण लगते पर कैसी आंसू हुई मैं रूपे अलग इसलिए मेतन ए बी सी डी ए बी मेक सी सी डी ई एफ जी एच समांतर रेखा मे मेवन ओडना मेरे रेखा अवश्य इक अलग इत पल लिया
හරි දෙක ලියාගත්තද ඔක්කොම? මොකක්ද? ඕනේ. උඩේක අප්පා පෙන්වන්න පුළුවන් චුට්ටක් ආ ප්‍රතිමක කොන. මේකද අනිත් එකද? අනිත් එක සර් ප්‍රතිමක කොන. මේකද? ආ සර් අයි කාන්තර. ආ හරි හරි. රයිට් පටන් ගන්න මේ ගණන් දෙක ඉස්සල මේක සමාන්තරයි මේක සමාන්තරයි අංශක 30 තියෙන්නේ මෙතනත් අංශක 30 තියෙන්නේ
දැන් බලන්න මේකේ සමාන්තර රේඛා දෙකක් තියෙන්නේ. එතකොට බලන්න මේ EZ හැඩය මේ පැත්තට ගන්න ළමයි. මෙතන EZ මේ EZ හැඩය මෙහෙම ගන්න පුළුවන්. එතකොට මෙතන 30ක් නම් අනිවාර්යයෙන් මෙතන 30ක් වෙන්න ඕනේ x සමානයි 30යි. ඊට අදාළ ඔයගොල්ලෝ ගණන්ගත්ත දැන් ටිකර කලින් මෙන්න මේක ප්‍රතිමෝපකරණේ කෙලින් මේ දෙක එකතුව සමානයි. සෝරි කෙලින් මේ දෙක සමානයි. ඉතින් සමානයි 30 කියලා ගන්න පුළුවන් හේතු ප්‍රතිමෝපකරණ. ඊළඟට මේකේ මේකම C හැඩි. C හැඩි මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ ලයික 180යි. 100 180න් 30ක් මෙතනට කියලා තියෙනවා. එහෙනම් ඒකතුව 150 යනවනේ මෙතනට වයිට. කෙනෙක්ට කැමති නම් මේක මේ විදිහට ගන්නත් පුළුවන්. නේ? සරලකව මදිරි කෝණලා එකතු 180 මේ දෙක එකතු 180 මෙතන 30 නම් මෙතන 30 කියලා අපි හොයාගත්තනේ එහෙනම් ඉතුරු 150 යන්න ඕනේ මේ දෙක මේක 30ක් නම් මේක 150ක් වෙන්න ඕනේ 150යි 30 තමයි 180 කෙනෙක්ට කැමති නම් මෙහෙම යන්නත් පුළුවන් මේ x හොයා ගන්න මෙතන 30යි නම් මෙතනත් 30යි නේ z සමානයි 30යි නේ එතකොට බලන්න මේ අනුරූප කෝණ දිනා මේ පැත්තට මේ f අකුර එහෙනම් මෙතන 30යි නම් මෙතනත් 30යි ඉරට යටින් තියෙන එක තමයි සමානයි මෙතන ඉරට යටි ඉරට උඩින් තියෙන එක මෙතන ඉරට උඩින් තියෙන එක නැත්නම් ඉරට යටින් තියෙන එක නැත්නම් ඉරට යටින් තියෙන එක හැම දෙයක් ගන්න පුළුවන්. ඒකේ උත්තර ටික හරියට තුන් දෙනාගේ. හරි. රයිට්. මේකේ x y a b ගොඩක් තියෙනවා. මෙතන මේ ප්‍රතිමෝ කෝණ මේක 30යි නම් මේකත් 30යි. x සමානයි 30යි. ඊට පස්සේ z අකුර මේව ගන්න පුළුවන් මේක 30යි නම් මේකත් 30යි y ඒකාන්ත කෝණ y සමානයි 30යි ඕක මේ පැත්තට ගන්න මේ රේඛාවයි මේ රේඛාවත් සමාන්තරයි මේ z අකුර මෙහෙම ගන්නත් පුළුවන් මේ පල්ලෙහාටම පහලටම ගන්නත් පුළුවන් එහෙනම් y z සමානයි 30යි ඊට පස්සේ මේක ගන්න පුළුවන් අනුරූප කෝණයටද මේ x අකුර දර මේ ඉරට යටින් තියෙන 30 නම් මේක ඉරට යටින් තියෙන දත් උනේ 30. b සමානයි 30යි. ඊට පස්සේ මේ රේඛාවයි සමාන්තරයිනේ මේ 100 අකුර මේ. මේ දෙක එකතු 180යි. අපි b 30ක් කියලා හොයාගත්තා. එහෙනම් 180 වෙන්න නම් ඒට තව කීයක් යන්න ඕනද? ඒට තව 150ක් යන්න ඕන. ඔන්න උත්තර ටික. රයිට් අපි ඊළඟ ගණන් ටිකට යමු. पटा ना मेका मेका इवर अदूस सर बीमा
सर तुम मेरी गर्ल्स से पहले सर अत्र एनिक्क कानपड्डु
right බලන්න මේ ගාන සමාන්තර රේඛා දෙකක් තියෙනවා එතකොට මේ රේඛා දෙකේ ඔයාලට පේනවා මෙතන මේ C හැඩේ තියෙනවා C අකුර මේ දෙක එකතු 180ක් වෙනවා එතකොට මෙතනට 30ක් ගියා නම් extra යන්න ඕනේ 150 ඊට පස්සේ මේ ඒකාන්තර කෝණ Z අකුර එතකොට මේ 30ට මෙතන එක සමාන වෙන්න ඕනේ එන Y සමානයි කෙලිම 30යි सामानी मेदन तीयमेंदन सीआकना मेन मे लोकोने अभी दंडवादा मेदन सीआ मेदन तीहा तीन ऐना मे लोकोने सीए इतर हेत्तावे वाइट वही सामान हेत्ता मेतन एक्स अभी मेतन एक्स मेतन मे सर्रेखा मेदेकसी हसुआई मेतन पना दिन इतर कसी नैक्स्ट एक्स मैंने मे इजेड मेहम गंड इजेड इजेड मेहम गंड मेहम गील मेहम गील मेहमे अंड बया अभी एमें बारी मे सामांतर रेखा दिखता गांड रेखा दिखा रेखा तुना मेक अनीत मेक अनीत मेहमे अनेक इतना मे दिख अनिवार्य सामांतर रेखा दिखे मेकाई वा मेकाई का मेक मेक सामान बेरदी अये मेक सामांतर रेखा मेक सामांतर रेखा मेकनेमी मेकन रेखा सामांतर रेखा दिखाई मे दिखा इजेड गांड सामांतर रेखा दिखाले मेहमे गांड इतना इक कोने एक्स कोने अनीत कोने मेन मे लुक कोने अभी एक्सि है दिन होता मेक एक अनिवार्य मे दुकसी एक्सी मिस्सा मिथंट गील तीन ऐसा इतना एक्सी दिन मिथंट वैसा एक्सी दिखा हर ने तेरमा प्रमेय हतर प्रमेय हतर की दी मेम त्रिकोण तीन त्रिकोण तीन त्रिकोण अभ्यंतर कोण अभ्यंतर को मेतरी तीन कोण अभ्यंतर कोण लाइक्यकसी असूक ए मेक बी मेक सी के लगाना इतकोट मेके मेन मेकोण एक्स के लगाना मेकोण वाई के लगाना मेकोण से एबीसी एबीसी कोने मेन मेकोण प्लस बी सी ए कोने कोने सी ए बी कोने समान कसी आसू है एबीसी के लगे ए बी सी के लिए वाई नहीं ए बी सी अटी वाई दागान बी सी ए के लिए इजेट नहीं इजेट दागान सी ए बी के लिए एक्स ए कैटिंग एक्स दागान वाई दान इजेट दान एक्स मे कौन टी कहते हैं किसी ऐसे थोड़ा प्रमे हाथर टा मैंने लिया गान त्रिकोण का अभ्यंतर कोण लाइक किया त्रिकोण का अभ्यंतर कोण लाइक किया एकसी आसुवाक पे त्रिकोण का अभ्यंतर कोण लाइक एकसी आसुवाक पे
ටික ලියලා මෙන්න මේක යාන ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලයි කිය 180 වෙනේද ඔව් හරිද ලියාගත්තද ඒක හරි විනාඩියක් දෙන්න मैंने गांधी के पटांग හරිද මේක කරාද 60 60 70යි ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණලයි 180 කියන්නේ මේ තුනේම එකතු 180ක් වෙන්න ඕනේ 60 70යි 130යි 130යි එතකොට 180 වෙන්න extra අංශක 50ක් වෙන්න ඕනේ ඩාර ඉස්සර වගේ මේ තුන එකතු කරලා 180 වෙන අරගල ඒව කරන්න එපා හිතෙන් වැඩේ යන්න ඕනේ මේ ගානේ 90 60 150යි නේ 180 වෙන්න එක්ස්ට්‍රා එහෙනම් ගිය දෙන්න ඕනේ එක්ස්ට්‍රා අංශක 30යි 180ක් නේ හරි ඊළඟ මේ ගන්න හදන්න බලන්න अदर है ना मेरे पेपर का दिन हो अदम घर ले बंद है काल करने पा वो काल का तो इतना वैडी आउल लेन इवर दर इवर ना दोसा त्रिकोण का अभ्यंतर कोण लाइक के कैसे आसू हुआ है मैं तो ना अनुवाद गिहला दिए ना मैं तो ना अनुवाद गिहला दिए ना इन्हें मैं कौन देगा इतना अनुवाद एंड लोड मैं कौन देगा इतना अनुवाद एंड लोड जी मैं का टेक्स एक्स ना
අනුවට ගාන්න දෙකට මැදින් මෙතන තමයි යන්න ඕනේ. දෙකටම මේ දෙකටම 90යි නා එකකට 45ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගණන් විදිහට හදුවොත් 2x සමානයි 90ක් කියලා තමයි ගන්න වෙන්නේ. ඇයි මේකට 90ක් කියලා දිනවනේ මේ දෙක 90ක් වෙන්න ඕනේ. මේක දෙකෙන් බෙදුවා මේක දෙකෙන් බෙදුවා දෙකට දෙක කැපිලා ගියන x සමානයි 92 දෙකෙන් බෙදුවම අංශක 45යි. අංශක 45යි. ඊළඟට මේ දෙක ఎవరినా మదుస్తాండ తగ్గాల సార్ అర దేవని గానే ఇల్ల పెకసి బనాయి పనాయి దాల్జి మొగద అర దేవని గానే 150 50 దాల్జి ఎన్ని ఇక్కడ ఏకతులు सॉरी मैं एक कसिया बनाने में एक कसिया दहाई के लिए दाया सॉरी एक कसिया बनाए बनाए देसी आई नहीं तो अनिक कंटेंट नहीं दिया नहीं अब मैं तो कौन तो नहीं मेरे को कैसे सुन हेलो तो इतने के बाद राइट एक तुने में तो एक असूस हाथ रहा एक हेट है एक असू है ना एक्सटेंड होने वीस है एक दहाई पान है एक दहाई पान है एक हेट है एक्सटेंड होने एक असू है वीस है मेघान මේකද උදේ 80යි 30යි කියන්නේ 110යි 180 වෙන එක්ස්ටෙන්ඩ් වුණා කියද x සමානයි අංශක 70යි මේකද
බලන්න මේකේ ත්‍රිකෝණය අද දැන් මේ වගේ ගානක් දුන්නට පස්සේ ඔළුවට දාගන්න දැන් සමාන්තර රේඛා දෙකක් දැක්කොත් හරිද සමාන්තර රේඛා දෙකක් එක තරුවක් දාලා හරි උඩින් ලියා ගන්න සමාන්තර රේඛා දෙකක් දැක්කොත් අනිවාර්යයෙන්ම ගාන ඇතුලේ ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ඔය කියන තුනම තියෙන්න ඕනේ ඔය කියන තුනම තියෙන්න ඕනේ කොයි හරි තැනක තියෙන්න ඕනේ ගාන හදන්න හරිද ඒක ඔළුවට දාගන්න අනිවාර්යෙන් දැක්කොත් ඔයාට පේන්න පේන්න දින ඔක්කොම ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ටික මාක් කරගන්න හරි එක අංක එක මේ වගේ ගණන් දැක්කොත් මේ සමාන්තර රේඛා දෙකක් පේන්න දෙනවනේ එහෙනම් අනිවාර්යෙන් කොහේ හරි අස්සක ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ තියෙන්න ඕනේ එතකොට මේක 70ක් නම් මේ ඉසෙඩ් අකුර මේ ඉසෙඩ් අකුර පේන්න දෙනවා මේක 70ක් නම් කෙලින් x 70ක් වෙනවා x සමාන 70යි දැන් මේක 70ක් කියලා හොයාගත්තනේ දැන් ත්‍රිකෝණ එක අභ්‍යන්තර කෝණ ලයික් 180 මෙතනට 70ක් ගිහලා දන්නවා මෙතනට 50යි 70 50 120යි එහෙනම් 180 වෙන්න වයිට කේ දාන්න ඕනේ y සමාන අංශක 60යි මේ ගාන බලන්න ඒක මේ සමාන්තර රේඛා දිනවා එහෙනම් ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ඔය තුනේ එකක් අනිවාර්යෙන් කොහේ හරි තැනක තියෙන්න ඕනේ තුනම හෝ තුනේ එකක් හෝ දෙකක් කොහේ හරි තැනක තියෙන්න ඕනේ මේ z අකුර මේ ඒතර y සමානයි 50යි මේ z අකුර එනවා මෙතනට y නම් මෙතනටත් y ම තමයි එන්න ඕනේ මෙතනට 50යි නම් මෙතනටත් 50යි නම් y සමානයි 50යි y සමානයි 50යි දැන් මෙතනට 50ක් ගියා නම් මේක 50යි මේක 40යි 50යි 40යි 90යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි මෙතනට 50ක් ගිහලා දෙනවා මෙතනට 40ක් ගිහලා දෙනවා 50යි 40යි 90යි එන 180 වෙන්න x ට යන්න ඕනේ ඉතුරු 90 මෙතන 30 තියෙන්නේ මේ ගණන් දෙක හදන්න බලන්න සර් පළවෙනි ගණිත මොකක් නැද්ද සර් ගන්න හරි ඒක ඒක හදලා ඉවරද ඔයා නෑ සර් හරි ආ උත්තර දැන් බලන්න ඔයාලට මේ ගානේදී මේක C තියෙන්නේ මෙතන මොකද ඉලක්කමක් තියලා නැහැ මේ ගානේ ඉලක්කම මොකද දෙන්නේ ඔය අමාන් මේ අමාන් මයික් එක ඔෆ් කරගන්න රයිට් සී අපෙන් අහන්නේ සී දන ඩි හරි සී දන ඩි අහන්නේ සී සී වෙනම අහන්නෙත් නැහැ ඩි වෙනම අහන්නෙත් නැහැ මේ දෙක එකතු අහන්නේ දැන් බලන්නකො මේ මේ මේක මේ ඒක සමාන්තර රේඛා දෙකක් තියෙනවනේ එහෙනම් අනිවාර්යයෙන්ම ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ගන්න පුළුවන් වෙනවා. දැන් ඒකාන්තර කෝණ ගන්න බෑ මේ z අකුර මොකුත් එහෙම අවශ්‍යතාවයක් අපිට ගන්න විදියක් නෑ. අනුරූප කෝණ ගන්න පුළුවන්. එතකොට මෙතන c දන d නම් මෙතනත් c දන d n කියලා ගන්න පුළුවන්. මිත්‍ර කෝණ ගන්න පුළුවන්. මේ මිත්‍ර කෝණ c අකුර මිත්‍ර කෝණ. එතකොට මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ එකතු 180ක් වෙන මේ ලොකු කෝණේ. මැද්දෙන් මෙහෙම ත්‍රිකෝණයක් කියලා දිනවා අදාළ නැහැ. නමුත් මේ කෝණ දෙක එකතු 180ක් කියලා ගන්න පුළුවන්. ඇයි C ID නේ. එතකොට මේ ලොකු කෝණය වෙන්නේ C දන D. C ගන්නත් බෑ, D ගන්නත් බෑ වෙන වෙනම. C කියන්නේ මේ චූටි කෝණය, D කියන්නේ මේ තව චූටි කෝණයක්. මේ දෙකම එකතු වුණාම මේ ලොකු කෝණය හැදෙන්නේ. එතකොට C දන D එකක් වෙනවා.
අනිත් එකත් c දෙන d කියලා ගන්න පුළුවන් මේකත් c මෙතන d එතකොට මේ චූටි කෝණේ තමයි c වෙන්නේ අනිත් චූටි කෝණේ තමයි d වෙන්නේ මේ ලොකු කෝණ හැදෙන්නේ මේ චූටි කෝණය සහ මේ ලොකු කෝණය දෙකේම එකතු වෙන්නේ يعني ඒකත් c දෙන d දැන් ලොකු කෝණය ගන්නනේ c දෙන d කෝණ දෙක එකතු සමාන 180යි මිත්‍ර කෝණනේ එතකොට මෙතන c වෙන්නේ 2යි c මෙතන d වෙන්නේ 2යි d සමාන 180යි දෙක පිළියෙඩ ගත්තොත් පොදු සාධක විදිහට c දෙන d සමාන 180යි හරි සාධක පාඩම ඉස්සරහට කියලා දෙනවා විජේ ප්‍රකාශනවල සාධක මම දෙකෙන්ම මේ පැත්ත දෙකෙන්ම බෙදා ගන්නම් මේ දෙක කැපෙන උතර c දෙන d වෙන්නේ 180 මෙතෙන් මේ දෙක කියන්නේ අංශක 90යි අන්න අපිට c දෙන d ගේ උත්තරය එනවා මේ අපෙන් අහන්න c දෙන d නේ අපි c කීයද කියලා දන්නෙත් නෑ d කියලා කීයද ගන්නෙත් දන්නෙත් නෑ අපිට c 45 d 45 කියලා කියන්න බෑ එහෙම සමහරවිට c 20ක් කියලා d 70ක් වෙන්න පුළුවන් සමහරවිට c 60ක් කියලා d 30ක් වෙන්න පුළුවන් නැත්නම් c 60 30ක් කියලා d 60ක් වෙන්න පුළුවන් කොහොම හරි මේ දෙක එකතු 90යි එච්චරයි හරි දැන් මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි අපි c වල සහ d වලගේ වෙන වෙනම දන්න නැති වුණාට c සහ d වල එකතුව දන්නවා කියද කියලා අපි 90යි කියලා හොයාගත්තා c දන d කියන්නේ 90යි එතකොට මේකයි මේක එකතු 90ක් නම් 180 වෙන්න ඉතුරු 90 යන්න ඕනේ මෙන්න මේ ඊට හරි එහෙනම් ඊවලගේ අංශක 90ක් වෙන්න ඕනේ ඒක ගත්තුවේ තේරෙනවද ගාන ටිකක් වෙනස් කරන්න ඒක තේරෙනවද හැමෝටම හරි පොඩ්ඩක් වෙනස් කරන්න මේ ගාන කොහමද වෙන්නේ හරි වෙනස් කරන්න ආ මම මෙතන සමාන්තර රේඛාවක් දාන එක දාන්න පුළුවන් सर ද මේගානේ බලන්න මෙහෙම ගිහිලා මෙහෙම මෙහෙම එන්න විදිහක් නැහනේ ඒකාන්ත සමාන්තර රේඛා තියෙනවා නමුත් සමාන්තර රේඛාවලින් ප්‍රයෝජනයක් ගන්නද එතකොට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මම මේ සමාන්තර රේඛා දෙකට සමාන්තරව තව සමාන්තර රේඛා නිර්මාණය කර ගන්නවා හොඳට මතක තියාගන්න ජ්‍යාමිතියේ අභිකරණ නිර්මාණ කරන්න කටු මේ කඩේරි වලින් මෙහෙම නිර්මාණයක් කර ගන්නවා මේව සාමාන්‍ය හිතෙන්නේ නැති ඒ මොකද මම මොනවත් මේව කරද්දි මට හිතුන්නේ නැහැ දැනගත්තා එතකොට මේ ගාන කරාට ගත්තට පස්සේ තව සමාන්තර රේඛාවක් කරනවා එතකොට මම පොඩි කාලෙත් මම 9 වසරේදී 8 වසරේදී මේව ගණන් කරද්දි සාමාන්‍යයෙන් මේ අපිට හිතුන්නේ නැහැ එතකොට අර කරද්දි තමයි දැනගත්තා ආ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මේකට හරි දැන් බලන්නකෝ දැන් මෙතන ඉසෙඩ අකුරේනවා මේ සමාන්තර රේඛාවක් අපි නිර්මාණය කරගත්තානේ එතකොට මේක 30යි නම් මෙතන කැල 30යි ගන්න බද්ද සර් ඒක පුළුවන් පුළුවන් ඒක පැහැදිලිද ඔයාලට
දාගන්න ප්‍රමේය පහ එහෙම ත්‍රිකෝණයක් තියෙනවා අපි ABC කියලා ගමු AB AC පාදය සහ BC පාදය සමානයි කියලා ගන්නවා එතකොට මේක මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි ඒ නිසා මේ ත්‍රිකෝණයට කියන විශේෂ නම සමද්විපාද ත්‍රිකෝණයක් කියලා සමද්විපාද ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක පාදයක් සමානයි කියලා පෙන්වන්න මේ ව්‍යාකරණයට පුළුවන් එතකොට හොඳට මතක තියාගන්න මෙහෙම සමද්විපාද ත්‍රිකෝණයක් ඔයගොල්ලෝ දැක්ක ගමන් කරගන්න ඕන දෙයක් තියෙනවා මේ පාදේ මෙන්න මේ පාදේ මෙන්න මේ BC පාද කියලා ගන්න මේ BC පාද ඉස්සරහින් තියෙන කොණේ මොකද්ද මෙන්න මේ කොණේ එතකොට AC පාද ඉස්සරහින් තියෙන මෙන්න මේ පාද ඉස්සරහින් තියෙන මෙන්න මේ කොණේ සම්මුඛෝණ කියලා කියන අපි ඉස්සරහට තියෙන පාද මේ පාදෙට ඉස්සරහින් තියෙන මූණට මූණ තියෙන පාදය සහ කෝණය අපි මේකට කියන්නේ සම්මුඛෝණ කියලා මෙන්න මේවට කියන්නේ සම්මුඛෝණ කියලා මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය සහ මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය ඔන්න ඔය කෝණ දෙක සමානයි නේද එතකොට මේක x නම් මේකත් x වෙනවා ඒක තේරුම මේක 30යි නම් මේකත් 30යි මේක 60යි නම් මේකත් 60යි මේක 45යි නම් මේකත් 45යි හරි හරියට සම්මුඛෝණ දෙක හොයා ගන්න ඕනේ හරි එතකොට අපිට කියන්න පුළුවන් AC සමානයි BC නම් CAB කෝණය සමානයි CBA කෝණය සමාන x හරි පොඩි ලියා ගන්න මෙන්න මෙහෙම සමද්විපාද ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමාන වේ සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමාන වේ right මෙන්න මේක අරගෙන හරිද
right මෙන්න මේ කරන්න ඒ පටන් ගන්න උඩ රූ මෙන්න මේක මේ දෙක කර ලියවා ලියාට ඔව් සර් ආහරි ඊට පස්සේ මේ ගණන් දෙක පටන් ගන්න රූප අදින්න දෙන්න බලන්න රූප අදිනවා මම මේ වීඩියෝ එක හැමම YouTube එකට දානවා එතකොට මේ ඔගලන්ට මේ ආයි ජාමිතිය මතක් කර ගන්න ඕන නම් මේක පොඩ එඩිට් කරලා දාන්න මේ ඔගලන්ට එතකොට මේ එක්සෑම් කිට් වල හරි ලේසි ආයි ඉගෙන ගන්න ඕන නම් බලන්න පුළුවන් අද පොඩ සද්ද වැඩි කර ගන්න ගන්න එපා හරි මේ ගන්න හදුවද x උත්තරයක් ආවද උෂා අසුව කියලා Right, මේ ගන්න බෑ කී දෙනේ උත්තරේ තියයි සස් उत्तर दिन अरे
उत्तर गान මේ පාද ඉස්සරහින් තියෙන 30 නම් මේ පාද ඉස්සරහින් තියෙන්නත් ඕනේ 30. එහෙනම් මෙතන 30යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි. 30යි 30යි 60යි නම් වයිට 30යි 30යි 60යි නම් 180 වෙන තව 120ක් ඕනේ. 120 යන්න ඕනේ වයිට. එහෙනම් y සමානයි 120යි. x කොහොමද ගන්න මේ? ඒකාන්තර කෝණ. z z අගොර දිනවා මේ. මෙතන 30යි නම් මෙතනත් 30යි. එහෙනම් x සමානයි 30යි. දෙනත්මා තෙරණි අමාන් සායිල් හදුවද හදුවා तेरे हेलो गाना अच्छा हेलो राइट बलन मेतन टेक ऐसी विस्सा तो मेरे पास इस तरह इंतिया ना कौन अपनी कहाँ एक ही लगा मुको मेरे पास इस तरह इंतिया ना कौन है तेरा ना एम विंडोल मेतन टेक ऐसी विस्सा गिर लेती हूँ एक ऐसी विस्सा गिर लेती हूँ रिकॉर्ड का अभ्यंतर कौन लाए कि कैसी आसु हुई ये ना क ඉතින් මේ දෙකම 60 ගන්න යනවා නම් එකකට යන්න ඕනේ 30. එහෙනම් මේ A වලට අගේ 30යි. ඒ කියන්නේ අපි අතින් දාගත්තු කෝණයක්. ඒ සමානයි 30යි. දැන් x ને ගන්න ඕනේ. මේ දෙක එකතුව කියද? සම මේ ඉස්සෙල්ලාම කියලා දුන්න ප්‍රමේයක සමාන් මේ සරල රේඛා පොඩ දින කෝණ ලයික් 180යි. ඒතර මෙතනට 30ක් ගිහලා දිනනවා නම් ඉතුරු 150 යන්න ඕනේ මේ x ට. නේද? මේ දෙක එකතු 180ක් නේ. මෙතනට 30ක් ඇවිල්ලා දිනනවා අපි 30ක් කියලා හොයාගත්තා. එහෙනම් ඉතුරු 150 යන්න ඕනේ මෙතන. එහෙනම් x සමාන 150යි. x සමාන 150යි. හරිද කියලා දුන්න ටික තේරුණාද? තේරුණා සර්. රයිට්. මේ ගන්න පටන් ගන්න. हरी सर कारण समांतर रेखा दी नॉनी समांतर रेखा दी ना समुद्री पाल जी कौन दी ना ये बोलता सॉरी मेरे तरफ बड़ी बेरा दी मत दी ना मेरे तरफ खातरी ये के लिए दार हाथा ना कोटना हरे सर राइट मेतन हतरी है ना मैं इजेड डगोर समांतर रेखा इजेड डगोरेंगे
මේ y සමාන 40 කියලා ගන්න පුළුවන්. අපිට මේ පැත්තෙන් උනත් ගන්න පුළුවන් x z සම මේ z සමාන 40 කියලා මේ අකුරටත් වෙනවා. නමුත් අපිට මෙතන 40යි නා සමදේපාර්ශ්ව කෝණයක්නේ. මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය 40යි නා මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණය 40 වෙන්න ඕනේ. නේද z සමාන 40 වෙනවා. ඒක අපිට මේ පැත්තෙන් උනත් ගන්න පුළුවන්. මේක මෙතනත් 40යි මෙතනත් 40. 40 40 80යි නේ. 40 40 80යි. එහෙනම් 180 වෙන ඉතුරු 100 යන්න ඕනේ x ට. එහෙනම් x සමාන 100යි. නැත්තම් ඔක සරල රේඛාව මත මෙලි කෝණ ලයික් කිනුත් ගන්න බලන්න. මෙතන 40යි මෙතන 40යි මෙතන x එකේ ඔය තුනේම එකතුව කීයද? 180යි. සරල රේඛාව මත මෙලි කෝණ ලයික් කියන්නේ. මෙතනට 40යි මෙතනට 40යි 80යි. 180 වෙන x යන්න ඕනේ කියන්නේ 100ක්. මේ ගන්න. මේක 50ක් කියලා දීලා දෙන්න. Right. මේ පාදයේ ඉස්සරහින් මෙතන 50 තියෙන්නේ. එහෙනම් මේ පාදයේ ඉස්සරහනුත් 50. මේ මෙතන සමාන්තරයි කියලා දාගන්න. මේ පාදයේ ඉස්සරහින් 50 එනවා. මේ පාදයේ ඉස්සරහනුත් 50. 50යි 50යි 100යි. 180 වෙන්න එනවා. ඉතුරු 80 යන්න ඕනේ මේ x ට. හරි. Right. ඊට මේ රේඛාවේ සමාන්තරයි මේ z අකුර ගන්න පුළුවන් මේ z අකුර මේ. එතකොට මෙතන 50 එනවා මෙතනටත් 50යි y සමානයි 50යි. ඔක මේ පැත්තටත් ගන්න පුළුවන් මේ z අකුර මේ පැත්තටත් එනවා ඒකාන්තර කෝණ. එහෙනම් මෙතන 50 එනවා මෙතනත් 50යි. z සමානයි 50යි. රයිට්. එතකොට අපි අද ප්‍රමේයන් කිහිපයක් ඉගෙන ගත්තා. එතකොට මේ ප්‍රමේයන් අද මේ සතියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉගෙන ගත්ත ප්‍රමේයන් ටික. එතකොට අපි ලබන සතියේ අංග සාම්‍ය ඔයගොල්ලන්ට ටිකක් අමාරු පාඩමක් කියලා කියන්නේ අංග සාම්‍ය සහ ඊට අමතරව අපි පටන් ගන්නවා පාද ත්‍රිකෝණයක පාදයක් දික් ක්‍රියාවෙන් සෑදෙන බාහිර මධ්‍ය ප්‍රමේයන් අපි ඉගෙන ගත්තනේ ස්ථායික ප්‍රමේයන් පහක් ඉගෙන ගත්තා. එතකොට මේ ප්‍රමේයන් පහ ගැන කතා කරොත් ආයි මුලින්ද පළවෙනි ප්‍රමේය සරල රේඛා මධ්‍ය බේරි කෝණ ලයික් 180යි අපි ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙවෙනි ප්‍රමේය විදිහට අපි ඉගෙන ගත්තා රේඛා දෙකක් එකිනෙක ඡේදන වීමෙන් සෑදෙන ප්‍රතිමූල කෝණ සමාන වේ කියලා. ඊට අමතරව අද ඉගෙන ගත්තා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදුනාට පස්සේ හැදෙන එක. ඒකාන්තර කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. සී හැඩේ මිත්‍ර කෝණ 180යි කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ හතරෙන් ප්‍රමේයය ඉගෙන ගත්තා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180ක් කියලා. හරි. ඊට පස්සේ ත්‍රිකෝණයේ තව අවස්ථාවලියක් ඉගෙන ගත්තා පස්වෙනි ප්‍රමේය විදිහට. ඒක අවස්ථාවකින් ඉගෙන ගත්තා සමදේපා ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමානයි. මේක දැක්ක ගමන් ටග් ගාලා දාගන්න ඕනේ. මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණයට මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණේ සමානයි කියන එක ඉක්මනට දාගෙන දාන හදන්න දෙන්න. රයිට්. එතකොට ওই ප්‍රමේයන් පහ තමයි හරිම සරලයි. මම හැමදාම දැන් එක ගාන ගානේ දාන ගෲප් එකේ ඒ ගාන හදලා මට එවන්න කෙටි ප්‍රශ්න. ඊට අමතරව අපි ලබන සතියේ අංග සාම්‍ය, ඒ වගේම ත්‍රිකෝණයක පාදයක් දික් ක්‍රමෙන් සෑදෙන බාහිර කෝණ. ඊට පස්සේ ඊට අමතරව තව ප්‍රමේයන් එකක් හෝ දෙකක් මම සාකච්ඡා කරන ඔයගලොත් එක්ක. ඔය විදිහට ජාමිතිය ගණන් නිතර නිතර හදන්න ඕනේ. තව ELC පොතේ ගණන් ටිකකුත් තියෙනවා. ඒ ටික මම ඔයගලන්ට මේක ඉවරනට පස්සේ දැන් ජාමිති අංග සාමය සහ ත්‍රිකෝණයක පාදයක් දික් ක්‍රමෙන් සෑදෙන බාහිර කෝණ එක ඉවරනට පස්සේ මම ඔයගලන්ට එක දාන්න. එතකොට ELC පොතේ ගණන් තියෙන ගණන් ටික හදන්න පටන් ගන්න. අද පේපර් එකට මේ අද ගණන්ගත් ජාමිතිය කරුණු ටික වැදගත් වෙයි ගොඩක් දුරට. ඒ නිසා ඒ ටිකත් කරන්න මම අද පෙරේද දුන්න හෝම්වර්ක් එකක් ඒ ටිකත් කරන්න. එතකොට අද පේපරේ ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන් වෙයි ඔයගලන්ට ඒ දැනුමින්. මෙහෙම මෙහෙම ජාමිතික කරුණු එකතු වෙනවා. ගොඩ ගහන් ඉන්න එපා වැඩ ටික. අද වැඩ අදම ඉවර කරගන්න. මොකද මේ එක්සෑම් එක ඉක්මනට එනවා. ඔයගොල්ලෝ ඉදනට වඩා වේගෙන් එක්සෑම් එක එනවා ඔයගලන්ට. ඒ නිසා මේ ඒව ටික කරලා ඒව ට රෙඩි වෙන්න ඉක්මනට. ඒ කියන්නේ පේපරේ කොයි මොහොතක දුන්නත් ඔයගලන්ට කරන්න පුළුවන් තැනක ඔයගොල්ලෝ හදාගන්න. පේපරේ කොයි මොහොතක දුන්නත් ඔයගොල්ලන්ට මැස් පේපර රෙඩි කියන දාන්න ඔයගොල්ලෝ හදාගන්න නොලෙජ් එක හදාගන්න.
මැත්ස් කියලා පේපරයක් දුනා දෙනවා කිව්වොත් ඒකට වෙනම රෙඩි වෙන්න එපා. එහෙම මැත්ස් ගොඩ දාන්න බෑ, සිංහල ඉතිහාසයේ වගේ එහෙම ගොඩ දාන්න බෑ. හරිද? දැන් මෙදලා වැඩ කරන්න ඕනේ. දැන් මෙදලා වැඩ කරොත් කරගන්න පුළුවන්. රයිට්. අද රැදී එහෙනම් අපි ඊළඟ සතිය සර් වෙන වෙන පොත් ගන්න ඕනේද මේකට? මේ ක්ලාස් වල? නෑ නෑ නෑ. හරි. මේ එහෙම අවශ්‍ය නැහැ. මේ ඔය එක පොතක් තියාගන්න ජාම විදියට ඒ පොතේ ගණන් ටික හදාන යන්න. රයිට්. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු සිකුරාදා. ඊළඟ දවසේ ක්ලාස් එක පටන් ගමු. අපි ලබන සිකුරාදා නම් කරන්න හිතන් ඉන්නේ මේ හීනවන ශේෂ ක්‍රමය කරන්න පටන් ගමු අපි. හීනවන ශේෂ ක්‍රමය. ඊට පස්සේ ලබන ඉරිදා අපි ජ්‍යාමිති ඉතුරු ටික කරගෙන යමු. රයිට්. අද රැදී. ජයවා. ආයි බෝන්. ආයි බෝන්. ආයි බෝන්. Thank you, sir.